හක ගට ංචි කතන්දරයක් කියන්න. දැ උසස් පෙල ගගේියවෞරද විභාග තිබ්බා තිස කෝමර විභාගෙ විෂයන් දෙකක් ඉවරුණා තුන්ගෙන විශේතිපි පොටක් ගණනම් පැත්තට පර්විශයක්. විභාගට කලින් දවස හෙට විභාග අද රෑ කතාකල් ඒ දුව අඩන්න ගත්තා එය ඇන්ේ මටස හෙට විභාගලි අට බෑ. මංව ඇයි කියලා. නෑස හෙට ම මේක ලිවෝත් ම ෆෙල්ලනවා. මට බෑගෙරද විලාපද දෙනවා. ට පැෙකන ම හෙට දැම් ලි වොත් ම පෙල්ලි ම කිවා ඔ යා හැටලිවොත් ෙල්ලෙන්වා තමයි. කිව්ග මේ හැඩිල්ලන නැතුව. මග පුතා ඔයා වැඩකරපවි ඔයා දන්නවා. ඔයා වැඩකරපු වි මමත් දන්නවා. ඔයා ගොඩක් මහන්සි වනේ නෑ. ඒ නිසා සමාරකකිටවා හට විභාගකිලුවොත්වා ෆේලුයි. ආහෙමද සර්කිලව මඟෝ ඒනිසා ඔයා ැම් බයන්නනතුව සතුටල්ලියන්ද එන්න රිසල්ටක ඔ ාගන්ද. දැම න්ුව ට පස ොද සරක දගන්න ලාව ලි වට පස කතාගලගුවා අනේසර් හරිම සතුටින් ලිව්වා. මං පුළුවන් විදිට ලියාගත්තා. ඒක නෙත පුතායි වටින්න ම කිව මුලි පුළුවන් විදිට ලීනකයි වටින්නේ. ද රචනාවක් වගේ මතක තියාගෙන යනවා. ඉති ඒ ඒවෙලා පුතාපි තේරුම්ගන්න ඕනි මේක සත්‍යයට මුණ දෙද. විභාග ශාලාවක් මේ විදිී නෙවේ. විභාග සාලාවක යාලූ ඇතින් ඉන්න දැන් අපි පේවවා දැන් මතිරන්න පුතාලා දැන් ඔන්නව කියන ගමක් ඔය මොන අරි කතාවෙේ හිනා වෙන. විභාග සලා යෝගක කරත්යෙම විාග අවරුදුකිපේට තහනම්.ඒ කරන්න බෑතන. දැ එක ෝගලො විභාගකිලියන්න ගාට පත්සඒ අමුත්තුම පරිසරයක් ඉස්ස ඒ එක තේරුම්ගඩ. සසාමාරක ෝකගලන් ඉස්සරහංගි කවුද දැකවත් නැති කෙනෙක්ෙන්න පුළුව. ඊට පස්ොන්නසාලාජිපති ඉන්න සත් ඔන්න යනහනික අමුත් විදයට බලාගෙන සමට රැව්ලත් කරක කරග ය තවත් බය වෙනවා. ට පස්ස ඔන්න ඕොලන්ට පේෙරයක්යෙනවානේ සුදුපාට කොලේ කළුපාට අකුරු ටික් ගහලා ඒකට නයොය බයවිි නේද. ඒකට තවයි බයවෙන්නේ. ඊටස් ඒක අර ප්‍ර්න පත්වර සුවදත්වයෙනවා තවත් බයවම ඊට පස්සේ. පලවිනි ප්‍රශ්නය ත්තට පසේ ඒක අහලවත් නැද් එකක් සමහරක්කට. දැන් අර කිව වගේ රචනාවගේ පාඩන්කරගෙන ගිය ඒකනවේ හලතියන්නේ. තවත් බය වවා ඊට පසේ ටික් වෙලා ඇද න්න තව යාලුවේ තට්ටු කල් කොයු තිල්ල. දැම් බලනවා දැන් මම පටන්ගත්තෙරන ලියන්න හසේ තවල්ලා මේ කොයෙකුත් ඉල්ලනවා. ඒලාමයටත් බැන බැන ඊට පසේ ඕන්න දැහිතට කේන්තයගුත්තාව. දැගුන්න ඒය විදිල ලියන්න ගෑයටට පසේ. දැම් මට පුතාල කියන්න. දැම් පාඩංකරපුගේවා මතකේද. බෝවිට අමතක වෙනවා. ඉති ඒනිසා ඉස්සල තේරුම් ගණ්ඩ ෝනී අපි වි්භාග ලියන්න යන්නේ මේ වගේ සාලාවකට නෙවෙයි. ඉේ සයෙන් සකස් කල තියන සාලාාවකට. දී ඒවෙලාේ පුතාල සහරක්කෙටේ තිය ත්‍යත්තයක එක අමතක වෙන්න පුළුව. ඉතින් අ දැන් අර මංකිවන්නේ දරක් කියනෙ විභාග ලිව කියලා ප්‍රතිපල්ල දන්න දගොල්ල. ඊට පසන උසස් පෙල ප්‍රතිපබලාවා මට මාසකි පෙට කල උසස් පල ප්‍රතිපබලාවා. ඉට ොනතිෙන් අපිට ති අපේ දරු කතාගන්නවා. ඉති අරේ දිස්විප්‍රමයොත් කතා කරනවා. ඕන්න මේ දුවගේින් කෝල්ල එක ආවා ො ල ො වල නැද. ස්ලතිය නඇද ෙලදී නැද. මෙයා සතුටින් කතා කලකවා ස අර විසේ ම පාස්නි. දැ විසයන් තුනම මෙයා පාස්. මෙ අඩ හරිී සතුටි. මං බැලවා ගොඩක්ම සතුන දන් දිස්ත්‍රිප්පතමය හිටිය. ඒගොලන්ට වඩා ගොඩක්ම සතුටනි කවුද. මේදුව තමයි සතුටනේ. මම දැක්යා තමයි වැඩියම සතුට තුනි. ඉටව ඔය ඔයිටිකක් කෙලාගේලා ෆෝර්න එක කියෙලා ආයසරයක් කොල්කර. එකට පස් න ස්තු තිබ. ඊට පස කොල්ල හනුව මේ රිසල්ට්කට ට කැම්පස් යන්න පුළුවන්ද මකව පුළුවන්කුව කැම්පසගේ පොල්ලට්ට කලට ටගේ අන්න පුළන් ෙකිවා. දැ බලධ දැයා හිතුවේ නෑ මට මෙහෙම ප්‍රතිඵලයක් එයි. කියෙලයා හිතුව නෑ එයා විභාකට කලින් අර චකිතෙන් ඉටිය ම ෆෙල්ුවේ කියලා. ඉති ඒනිසා පුතාලා දුවලා ද ඔකුල ගොඩාකවා මතක තියාගෙන අනුව තමයි. සත්‍යය තමයි ඔය ඔක්කොම එතැන්ට ගියාට පස්සේ මතකට එන්නේ. ඕගොල සත්්‍යයට මහුණ දෙනවද. අසත්‍ය බාරගන්නවද. සත්්‍යයට මහුණ දෙද. ඉති ඒනිසා එක සාමාන්‍ය ස්වභාවයක් අපි ඔක්කෝට මත් එහෙමයි. ගුරුරු විච්ච අපිටත් ඔක්කෝම මත කිති නෑ. ඉති ඒ නිසා ඉස්සලයේ සත්‍යයට මහුණ දෙින්ද. මං මේ ඔක්කෝම පාඩන් කරන්න ගියට මට මේක මේ විදියටම ලියාගන්න බැරිවී. කමක් නෑ. පුළුවන් විදදියට ම ලීනවා. දැන් ඔන්න හදවත පාඩන් කරම් යයි අද දැප රකදේ කිවන දන්න හදවත ඕක ඒත් කිය හදවත පාඩන් කනවා එන්නෙම ගද වකු ගඩු දෙක. දැෑන් රත් මටත් මනිදන්න නිටවාස. ඊට ඉතිර මොකත කරන්න ති ඒකට ලියාගන්න බැරිනම්. තව ලියන්ඩ පුළුවන්ව තිීනවනේ දෝකි. ඒකට ලියගන්න බැරිවුණනා කියන්න තව ියන්න පුළන්යවති නොද. ඒකට ලියන්ද ලියල සතුටින් ගෙදරට මං පුළුවන් විදයට ලිය්වා. රචනාවගේ ලියන්න හැමේකම් අපි බැෑ. ද කටකි ත්තරේ ටියන් න්න වෙලාල මදනිසා. ඊලට කිවර .